රුසියානු හමුදා විසින් නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රෙමටෝල්ස්ක් නගරය තුල සිය හමුදා මෙහෙයුම් තීව්‍ර කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ වන විට එම නගර මැදේ ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන අතර යුක්‍රේන ආරක්ෂක අංශ එම ස්ථානයේ හදිසි සේවාවලට සහාය වෙමින් විපතටපත් වූවන් ඉවත් කිරීමට කටයුතු කරන බවටයි වාර්තා වන්නේ. රුසියානු හමුදාවන්ගේ ක්‍රෙමටෝල්ස්ක් මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ඕල්දමියර් සෙලෙන්ස්කි රුසියානු මෙහෙයුම හරහා යුක්‍රේනයට සහ ලෝකයට ඔප්පු වූයේ රුසියාවට ලැබිය යුත්තේ පරාජය පමණක් බවත් රුසියාවට එරෙහිව යුක්ති සහගත සහ නීත්‍යානුකූල අධිකරණයක් අවශ්‍ය බවටත් අවධාරණය කර ඇති බව විදේශ වාර්තාවල සඳහන් වනවා. මේ අතර ඇමරිකාවේ දවල මන්දිරයේ රුසියාව ක්‍රෙමටෝල්ස්ක් හිදීයත් කර ඇති මෙහෙයුම හෙළා දැක ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. යුක්‍රේන ආක්‍රමණය ආරම්භයේ සිට ක්‍රෙමටෝල්ස්ක් නගරය මිසයිල් ප්‍රහාරයන්ගේ ඉලක්කයක් වූ අතර 150,000ක පමණ ජනගහනයක් සිටින එම නගරය නැගෙනහිර යුක්‍රේන පාලනය යටතේ පවතින විශාලතම නගරයක් වනවා. කෙසේ වෙතත් නවතම මෙහෙයුම හරහා එම නගරයේ ගොඩනැගිලිවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව පෙන්눔 කර ඇති අතර ඒ වයින් සමහරක් සුන්බුන් බවට පත්ව ඇති බවයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.